මැණිකක් අඳුරන්නේ නැතුව ඒක දලන් වගේ සැලකුවොත් ඒකට වටිනාකමක් ඉන්නේ නැහැ. අපිට ඕක කරන්න බෑ. ඕක හරියන්නේ නැහැ. ඒ වගේ කතා අපේ මිනිස්සුන්ගේ තියෙන දෙයක්. හැබැයි අපිට පුළුවන් ඒ දේ වෙනස් කරන්න. දුප්පත්කම හිතෙන් අයින් කරමු. දැන් දැනුම ගෙවල් ඇතුළට ඇවිල්ලා ඉවරයි. මේක දිගට කරගෙන යන්න දෙමව්පියන්ටයි ළමයින්ටයි හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මම හිතනවා මම තෝරගත්තේ හොඳම දේ කියලා. අද මේ වගේ දැනුමක් නැතුව ඉස්සරහට යන්න බෑ. අනාගතේ IT දන්නේ නැත්තම් ඉංග්‍රීසි දන්නේ නැත්තම් මොනා කරන්නත් බෑ. ඉතින් කරුණාගල දිස්ත්‍රික්කය ගැන කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ සුන්දර රන්තාලිය වැවයි සුන්දර ඇතුගල් විහාරයයි. තවත් ඈත අතීතයට ගියාම රජමහා විහාරස්ථාන බොහොමයක්ම කරුණාගල දිස්ත්‍රික්කයේ තියෙනවා. This is my first event in such a large scale with a huge crowd. It's such an honor DP Education is presented to people like us. හැමෝම සතුටින් ඉන්නේ දෙමාපියෝ විශාල පිරිසක් සමග හැම දරුවෙක්ම මේ උත්සවයට සහභාගී වෙලා තියෙනවා. අද මෙතන පැමිණ කිරන සියලුම දුවදරු කොච්චර වාසනාවන්තද කියනවා නම් අද ඇත්තටම මේ උත්සවයේ තියෙන්නේ ඒ දරුවන්ගේ උත්සාහය මත. මේ වගේ ඉගෙන ගත්තේ නැත්නම් මේ වගේ උත්සවයක් තියන්න බෑ. දවස් 450ක් වෙනවා දැන් වෙනකොට DP Education IT Campus විවෘත කළා. අද වෙනකොට DP IT Campus 150ක් හදලා ඉවරයි. හැම දවස් 3කටම අපි කැම්පස් එකක් ලංකාවේ කොහේ හරි තැනක හදනවා. මේ හදන හැම කැම්පස් එකකම ළමයි 1000ක් ඉන්න පුළුවන්. හැබැයි මේක රජයකට කරන්න බෑ. ලෝකේ වෙන කවුරුත් කළත් නෑ. ඉතින් දැනටමත් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 4-3කට නොඅඩු ප්‍රමාණයක් මේ ආයතන යටතේ තමන්ගේ පරිගණක දැනුම වර්ධනය කරමින් සිටිනවා. ඉතින් මම හිතන්නේ මීට පෙරදී පරිගණකයක් අල්ලලවත් නැති, එහෙම නැත්නම් මේ වගේ අගනා පාඨමාලාවක් හැදෑරීමට වත්කමක් නොමැති බොහෝම ශිෂ්‍ය ශිෂ්‍ය ප්‍රමාණයකට මේ ආයතනය මගින් ලොකු පිටුහලක් ලබා දෙනවා. වාර විභාගවලදී මට IT වලට ටියර් වලට ලකුණු තිබ්බට මට ප්‍රැක්ටිකල් වලට වැඩි ලකුණු තිබෙන්නේ නැහැ. 20 10යි 8යි ඒ වගේ තමයි තිබ්බේ. නමුත් මම DP coding school වලට join වෙලා පස්සේ මම විභාගෙ ලියුවම මට 20 ලබා ගන්න හැකියාවක් ලැබුණා. සිස්ටම් එකක් නැත්තම් කොච්චර දක්ෂයෝ හිටියත් ඒකේ උගන්වන්න බෑ. අනිත් එක එක හා සමානව උගන්වන්න බෑ. ජපානේ, සිංගප්පූර, මැලේසියාව, කොරියාව, ඉන්දියාව මේ ඔක්කොම රටවල් පරද්දලා අපි එකට ආව DP Education පාසල් අධ්‍යාපනය. හැබැයි ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් නොමිලේ තියාගෙන තමයි අදත් මේ ඉස්කෝල 10000ම එක එක විදිහට උගන්වන්නේ. අපි ස්මාර්ට් ක්ලාස්රූම් 675ක් ඉස්කෝල 675කට දීලා තියෙනවා. ඒ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳලා තියෙන්නේ. දැන් තියෙන්නේ මුළු ඉස්කෝල ඔක්කොටම ස්මාර්ට් ක්ලාස්රූම් ටිකක් හයි කරන්න විතරයි. හෙට තියෙන පාඩම අද මගේ දරුවා DP Education එකේ ඉගෙනගෙන තමයි ගිහිල්ලා ඊගව දවසේ ඒ ලෙසන් එකට ඉස්කෝලේදී සහභාගී වෙන්නේ. ඒ ලැබුණු ජයග්‍රහණය අනුව දැන් අවුරුදු 4ක් වෙනකම් මගේ පුතා පන්තිය පළවෙනියා වෙලා තියෙනවා. ගොඩක් හිතන්න පුරුදු වුණා මේ DP එක නිසා. මොකද වීඩියෝ එක බලලා ඒක තේරුම් අරගෙන කල්පනා කරලා හදන්න පුළුවන් වුණාම අපිට කල්පනා කරන්න තියෙන ශක්තිය වැඩි වෙනවා. ඒක තමයි DP එකෙන් මම ගත්ත ලොකුම ප්‍රයෝජනය. මොකද ඒක මට O level වලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. O level A level කාලේ ඉගෙන ගද්දී කොරෝනා තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒකෙදී සමහරක් නොතේරුණු විෂයන් ඉගෙන ගන්න DP Education නාලිකාව මමත් පාවිච්චි කරලා දෙනවා මගේ පාසල් ජීවිතයේදී. දුප්පත්කම හිතෙන් අයින් කරමු. දැන් දැනුම ගෙවල් ඇතුළට ඇවිල්ලා ඉවරයි. මොකද ඇමරිකාවේ අවුරුදු 14 වෙනකොට රස්සාවක් කරන්න පුළුවන් IT වලින්. දැන් නුවරඑළිය පුතෙක් ඉන්නවා grade 10 වල මාසෙට රුපියල් 70,000ක් විතර හම්බ කරලා. ගම්පහ ඉන්නවා grade 10 වල පුතෙක් ලක්ෂ 1,000,000ක් විතර හම්බ කරා. මේ රටේ ඉන්න හැමෝම සල්ලි හම්බ කරොත් විතරයි මේ රට දියුණු වෙන්න පුළුවන්. මේ IT කියන සයිඩ් එක ගැන මම මෙච්චර උනන්දු වෙලා මහන්සිලා වැඩ කරන්නේ. මම වාණිජ කරන්න තව කෙනෙක් බයෝ තෝරගනි, තව කෙනෙක් ගණිතමය අංශයෙන් තෝරගනි. හැබැයි යාල හැමෝම දවසක රැකියාවකට යනකොට පරිගණකයක් ඉස්සරහ ඉඳ ගන්න වෙනවා. ඒකට බය වෙන්න හොඳ නෑ. ඒකට බය වෙන්නේ නැතුව අනාගතේ හදාගන්න මේ IT කැම්පස් එක ගොඩක් උදව් වෙනවා. 1950 දී අපේ ඒකපුද්ගල ආදායම ඩොලර් 89යි. ජපානයේ තිබුණේ 90යි. සිංගප්පූරේ තිබුණේ 35යි. ජපානයේට ඩොලර් එකක් අඩුවෙන් අපි හිටියේ 1950 දී. හැබැයි අධ්‍යාපනයේ අපි මූලික තැන දුන්නේ නැහැ. මොකද අපි මකියාවේලි පොත තමයි බැලුවේ. අපි ඒකෙන් තමයි දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තේ. නූගත් සමාජයක් තමයි ඕන කරන්නේ.
මුල් කාලේදී දරුවන් බොහොම පැකිලීමෙන් තමයි මෙතනට සම්බන්ධ වෙන්නේ. මොකද එයාලා දන්නේ කෝඩින් කියන්නේ මොකද්ද කියන එක ගැන තිබුණ නැහැ ලොකු දැනුමක්. පළවෙනි ප්‍රොජෙක්ට් එක කරාම එයාලට ඇත්තටම ලොකු ආසාවක් ඇති වෙලා දැන් මටත් කලමනාකරණය කරගන්න බැරි වෙන තරමට ගොඩක් ආසාවෙන් මෙතනට සම්බන්ධ වෙනවා අපේ ළමයිට. ඉගෙන ගන්න ආසාවක් තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ඉගෙන ගන්න DP Education නමින් platform එකක් බිහි කරපු ධම්මික පෙරේරා මැතිතුමාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. නව ලෝකය හා ගනුදෙනු කිරීමේදී තාක්ෂණීය දරුවන්ට ඉස්සරහට වඩා වැදගත් වෙනවා. DPIT Education ආයතනයත් එක්ක තරඟකාරී ලෝකයත් එක්ක තරඟකාරීව මුහුණ දිය හැකි දරුවෙක් නිර්මාණය වෙනවා කියන එක පැහැදිලිවම කියන්න පුළුවන් දෙයක්. ලෝකයට අවශ්‍ය දේ තමයි දරුවන්ට ලබා දෙන්නට අවශ්‍ය. ඒ දේ ලබා දෙන්නට ධම්මික පෙරේරා මැතිතුමා තමන්ගේ පෞද්ගලික ධනය කෝටි ගණනින් වැය කරමින් දේ දරුවන් තමන්ගේ දරුවන් හැටියට සලකලා මේ සිද්ධ කරන්නා වූ සත්කාරය ප්‍රශංසාවට ලක්විය යුතු කාරණයක්.